ලංකාව භීතියට පත් කළ අපරාධකරුවන් වගේම නිරපරාධය පලිගැනීමවලට ලක්ව එල්ලුම් ගස් ගිය අයද වාසනාව නිසා අන්තිම මොහොතේ එල්ලුම් ගසෙන් ගැලවුණු කිහිප දෙනෙක් පිළිබඳව විස්තරයි අපි ඔබ වෙත මේ ගෙනෙන්නේ. මරුසිරා එල්ලුම් ගා කිව්වම හුඟ දෙනෙකුගේ මතකයට මුලින්ම නැගෙන නම තමයි මරුසිරා. මරුසිරා කියලා හැඳින්වුවත් ඔහුගේ සැබෑ නම තමයි ඩීජේ සිරිපාල. සිරිපාල සහ රන්මැණිකා සහ මරුවා සමග වාසය කියලා චිත්‍රපටි දෙකකටම පාදක වෙන්න තරම් සිදුවීම් වලින් පිරි ජීවිතයක් ගත කරපු සිරිපාලගේ මරණයත් ඔහුගේ ජීවිතය තරම්ම ආන්දෝලනාත්මකයි. අසාධාරණයට එරිව නැගී සිටින හොඳ හිතින් නියුක්ත පුද්ගලයෙක් හැටියට සිරිපාල දන්නා හඳුනන අය අතර ප්‍රසිද්ධයි. නරක ආශ්‍රය නිසා වැරදි මගට යොමු වන සිරිපාල දිබයිනේ නමගේ අපරාධකරුවෙක් සහ මිනිමරුවෙක් බවට පත්වනවා. අවසානයේ 1975 වර්ෂයේ අගෝස්තු 5 වෙනිදා ඔහුට පෝරකේ උරුම වෙනවා. කොතරම් ප්‍රචණ්ඩත්වයෙන් පිරි ජීවිතයක් ගත කළත් සිරිපාල මරණ දඬුවමට මහත් බියක් දැක්වූ පුද්ගලෙක් ලෙසටයි සඳහන් වන්නේ. සිරමැදිරියේදී ලැබෙන නිදිපෙති හොරෙන් එකතු කරගෙන එල්ලා මැරීමට පෙර දින එකවර පානය කරන සිරිපාල මරණ දඬුවම දෙන මොහොත වන විට මියගොස් සිටි බව කියවෙනවා. එල්ලුම් ගසට ගිය පුද්ගලයෙක්ගේ සිරුරක් ගොඩගෙන අධිකරණ වෛද්‍යවරයෙක් විසින් පරීක්ෂා කරන ලද එකම අවස්ථාව ලෙසට සැලකෙන්නේද සිරිපාලගේ මළ සිරුරයි. නමුත් තවත් සැකයක්ද තිබෙන අතර බන්ධනාගාරය මගින් ඔවුන් නිදිපිති ලබා දී ඔහුව මරා එල්ලා දැමීම යන්නද තවත් කටකතා ඇත. එම නිසා මරුසිරාව එල්ලා මැරුවද නැත්නම් මරලා එල්ලුවාද කියලා යන්න අදටත් ප්‍රශ්නයක්. කැලැත්තාවේ ඇල්ෆ්‍රඩ් සොයිසා ලංකාවේ අපරාධ ගැන උනන්දුවක් ඇති අයෙකුට නම් කැලැත්තාවේ ඇල්ෆ්‍රඩ් සොයිසා ගැන අසා ඇතිවට සැකයක් නැහැ. විදේශගතව වෛද්‍ය විද්‍යාව හදාරා නැවත ලංකාවට පැමිණෙන ඇල්ෆ්‍රඩ් සොයිසා අනුරාධපුර ප්‍රදේශයේ නමගේ වෛද්‍යවරයෙක් බවට පත්වෙනවා. රෝගීන්ට ප්‍රතිකාර කරන අතරතුර තුවාල ලද නීති විරෝධී අපරාධකරුවන්ටද රහසේම ප්‍රතිකාර කරන සොයිසා ඔවුන් හා සමීප සම්බන්ධතා ගොඩනගා ගන්නවා. මත්පැන් ව්‍යාපාරයට යොමුවන්නත් විවිධ නීති විරෝධී අපරාධ රැසක් මගින් බලවත් අපරාධකරුවෙක් බවට පත්වන්නේ සොයිසාට මඟ පෑදෙන්නේ මේ හිතවත්කම් මගින්. සොයිසාට පෝරකේ උරුම වන්නේ කැලැත්තාවේ මිනිමැරුම් නමින් ලංකාපුරා ප්‍රසිද්ධියට පත් PKD පෙරේරා සහ ජූලියන් සඳසාගර යන අයගේ මිනිමැරුම් වලට වරදකරු වීමෙන්. සොයිසාගේ සේවකින් දෙදෙනෙක් වූ මොවුන් දෙදෙනාව ඝාතනය කරන්නේ වැටුප් පිළිබඳව ඇති වූ ආරවුලක් නිසාවෙන්. මේ ගැන සොයාපලන රාස් පොලිසිය විසින් සොයිසාගේ තවත් අපරාධ රැසක් මෙලිදරව් කරගනු ලබනවා. ඝාතනය කළ අයගේ මෘත ශරීරයෙන් නොමැතිව මිනිමැරුමක් අධිකරණයේදී ඔප්පු කළ දුර්ලභ අවස්ථාවක් ලෙසටත් මේ කැලැත්තෑවේ මිනිමැරුම් හඳුන්වනවා. ධනය බලය යොදාගෙන නීතිය රැහෙනුනුත් එල්ලුම් ගසෙනුත් ගැලවීමට කළ සියලු උත්සාහයන් ව්‍යර්ථ කරමින් 1971 ජනවාරි 5 වෙනිදා සොයිසාව එල්ලා මරණ ලබනවා. මරණයට බියෙන් අවසාන කාලයේ යාඥා කරමින් ගත කරන සොයිසා සිය කතෝලික ආගමික ගීතිකා ගයමින් පෝර්ගේ වෙත කිය බව පැවසෙනවා. තල්දූවේ සෝමරාම, තල්දූවේ සෝමාරාම. බණ්ඩාරනායක මහතා අගමැති ධූරයට පත්වීම සමග එතුමා විසින් එල්ලුම් ගහ අත්හිටවනු ලබන අතර 1959 වසරේදී සිදු වූ එතුමාගේ ඝාතනයෙන් පසු එල්ලුම් ගහට යලි පණ ලැබෙනවා. ඒ බණ්ඩාරනායක අගමැති ඝාතනය කළ සෝමාරාම එල්ලා මැරීමට කැලණි විහාරාධිපති මාපිටිගම බුද්ධරක්ත හිමිගේ කුමන්ත්‍රණයකට සහාය වෙමින් බණ්ඩාරනායක මහතාට වෙඩි තබා ඝාතනය කරන සෝමාරාම එල්ලා මරණ ලබන්නේ 1962 ජූලි 6 වෙනිදායි. බෞද්ධ හිමිවරයෙක් වශයෙන් හිඳිමින් බණ්ඩාරනායක ඝාතනයට හවුල් වන සෝමාරාම එල්ලුම් ගසට යන්නේ කිතු දහම වැළඳගත් අයෙකු ලෙසටයි. සෝමාරාමව කිතුණු ආගමට හැරුපු පුද්ගලයා හැටියට සැලකෙන්නේ පසු කාලයේදී ලංකාවම හෙල්ලු ඝාතනය කරන මැතිව් පීරිස් පියතුමා විසින්ය පැවසෙනවා. එකල මරණීය දඬුවමට නියම වූවන් ආගමික දේශනා පැවැත්වීමට පැමිණෙන පූජකයා වූ මැතිව් පීරිස් පියතුමාටද පසු කලක මරණ දඬුවම හිමිවීමත් ඉතාම දෛවෝපාගත සිදුවීමක්. කෙසේ නමුත් එල්ලුම් ගස් නොයා දීර්ඝ සිරදඬුවමකට ලක්ව ඔහු නිදහස් වනවා. කහවත්තේ උන්නාන්සේ පෝරකෙට ගිය භික්ෂුවක් ලෙසට සෝමාරාම ප්‍රසිද්ධියට පත් වූවත් එල්ලුම් ගස මගින් මරණයට පත් කළ පළමු භික්ෂුව වන්නේ සෝමාරාම නොවේ. 1800 ගණන් තරම ඈතට දිව යන ඒ සිදුවීමට ලක්වන්නේ කහවත්තේ උන්නාන්සේ නම් හිමි නමක්. 1820 ගණන්වලදී ඉංග්‍රීසින්ට විරුද්ධව සිදු කළ කැරැල්ලකට දායකත්වය සැපීම නිසා තමයි කහවත්තේ හිමිට මරණීය දඬුවම නියම වන්නේ.
හොඳ පපුවා සහ පීඑම් ජයවර්ධන. එල්ලුම් ගස් කිය අවසන් දෙදෙනා. එල්ලුම් ගස දීර්ඝ නිහඬියාවකට ලක්වීමට පෙර අවසන් වරට වැඩිකඩදී එල්ලා මරණත පුද්ගලයා වන්නේ හොඳ පපුවා හෙවත් ජේ.ඒ. චන්ද්‍රදාස නැමැති පුද්ගලයායි. සිය බිරිඳ මැරීමේ වරදටයි චන්ද්‍රදාස එල්ලුම් ගසට නියම වන්නේ. 1970 ජුලි 23 වෙනිදා ඔහුට එල්ලුම් ගස මගින් මරණයට ලක්කොට තිබෙනවා. බෝගම්බරදී අවසන් වරට එල්ලා මරණ ලැබූ ඇත්තේ පීඑම් ජයවර්ධන නැමැති පුද්ගලයෙකුටයි. ඒ එකල රටක් ඇලඹූ තිස්මඩ මිනි මැරුම නමින් ප්‍රසිද්ධියට පත් අපරාධයේ හවුල්කරුවෙක් වීම නිසාවෙන් 1975 නොවැම්බර් මස 22 වෙනිදා ජයවර්ධන මරණ දඩුවමට ලක්වෙනවා. ඉංගිරියේ කළුඅප්පු සහ ඩිංගිරි මැණිකා එල්ලුම් ගස නියම වූ මුල්ම පුරුෂයා සහ කාන්තාව. ඉංගිරියේ කළුඅප්පු සහ ඩිංගිරි මැණිකා ඉතිහාසගත වන්නේ මෙරට පෝරකයට නියම වන පළමු පුරුෂයා සහ කාන්තාව වශයෙනුයි. 1812 පෙබරවාරි 10 වෙනිදා පෑලියගොඩදී තනන ලද එලිමහන් පෝරකයක තමයි කළුඅප්පුවා එල්ලා මරණයට පත් කර තිබෙන්නේ. ඉංග්‍රීසින්ට එරෙහිව නැගී සිටීම තමයි ඕකල වරද ලෙසට දක්වා තිබෙන්නේ. ඩිංගිරි මැණිකා පෝරකයේ හිමි වූ පළමු කාන්තාවක් වූවත් ඒ දඩුවමින් ගැලවීමට ඇය වාසනාවන්ත වී තිබෙනවා. මරණ දඬුවම නියම කරන විට ඇය ගැමිණියක් බවත් ඉන් දෙමසකට පසු එල්ලා මැරීමට නියම කළත් කුඩා දරුවා නිසා අනුකම්පාවෙන් ඇගේ මරණ දඬුවම අවලංගු කර තිබෙනවා. හිතුමතේ ජීවිතේ ඩී.බී. සුමතිපාල. හිතුමතේ ජීවිතේ හෙවත් කළුතර ඩී.බී. සුමතිපාලගේ ජීවිත කතාව චිත්‍රපට කතාවක් වගේ ත්‍රාසජනකයි. පිටක හද සසල කරන සුළුයි. අපේ මේ ලැයිස්තුවේ සුමිතිපාල විශේෂ වන්නේ සිව්වතාවක් මෙල්ලුම් ගසට නියම වී එයින් ගැලවුණ පුද්ගලයෙක් හැටියටයි. මරුසිරා සමග එකට හිරබත් කෑ පුද්ගලයෙක් වන සුමතිපාල එල්ලුම් ගසට නියම වන්නේ සිය නැගණිය මරාදැම පුද්ගලයන්ව මරණයට පත් කිරීම නිසා. එල්ලා මැරීම සඳහා එළට තොණ්ඩුව දමා තිබියදී අග්‍රාණ්ඩුකාරවරයාගේ සමාව ලැබීමට තරම් වාසනාවන්ත වූවෙක් තමයි සුමතිපාල හෙවත් හිතුමතේ ජීවිතය කියන්නේ. පොළොන්නරුවේ සුමතිපාල. සුමතිපාල නම සහ වාසනා ගුණය යන දෙක අතර කිනම් හෝ සම්බන්ධයක් තිබේදැයි සිතෙන්නේ පොළොන්නරුවේ සුමතිපාලත් සිව්වරක් එල්ලුම් ගසට නියම වී බේරුණු අයෙක් වීම හේතුවෙන් තමන්ගේ ප්‍රේමයට විරුද්ධ වූ පෙම්වතියගේ සොයුරන් දෙදෙනාව ඝාතනය කිරීම නිසා තමයි සුමතිපාලට මරණ දඬුවම හිමව තිබෙන්නේ. ඔහුව පළමු වරට එල්ලා මැරීමේ දිනය විදෙස් රාජ නායකයෙකුගේ ආගමනයක් නිසා කල්යන් අතර දෙවෙනි වර එල්ලා මරණ දිනය මහානායක හිමිවරයෙකුට අක්තපත්‍ර ප්‍රදානය කරන ආගමික දිනයක් වීම හේතුවෙන් නැවත කල්කොස් තිබෙනවා. තුන්වෙනි වර නියත මරණය දැක සුමතිපාල සීදිවි නසා ගැනීමට උත්සාහ කොට තිබෙනවා. රෝහල් ගතව නැවත පැමිණෙන ඔහුට සිරිමා බණ්ඩාරනායක මැතිනිය සමයේ ජනරජ දින සැමරුම නිසා මරණ දඬුවමින් නිදහස ලැබෙනවා. පසු කාලයේදී සමාව ලැබ සිරභාරයෙන් නිදහස ලබා ගන්න සුමතිපාලට වාසනාව ලැබෙනවා. කෙසේ නමුත් මරණ දඬුවමින් කිහිප වරක්ම නිදහස ලැබුවත් වැඩි කලක් වාසනාව ඔහුහා රැඳින්නේ නැහැ. පසු කලක විභව වී ඩොලර්ෆාම් ගොවිපලේ සේවය කරමින් සිටින අතර ඇතිවන කොටි ප්‍රහාරයකින් සුමතිපාල කපා කොටා ඝාතනයට ලක්වෙනවා. දිනපතා අලුත්ම පුවත් දැන ගැනීමට පහත බටන් එක ක්ලික් කර අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුවෙබුවොත් අලුත් වීඩියෝ දාපු ගමන් ඔබට දැනගන්නත් පුළුවන්.